Ammu Mahathaya. Hey driver ne. Mahathaya te enawada e gande? Mokak? Oy malaminiyak goda dala wage gandak ne inne. Malakunu gana? Mata ehema ekak dænne ne. Eka puduma wedanne. Malakunu gandak ne inne Mahathaya. එනම් මොකෙක් හරි සතෙක් මැරලා වෙන්නද කොහොමත් ඉතින් මේ පාළු සෝහන් පිට්ටනි වගේ වතු වල හිටපු ගමන් අමුතු අමුතු ගඳවල් එනවා මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි මහත්යත් මනුෂ්‍ය පරාණයක් නම් මට එන ඒ ගඳ මහත්යට දැනෙන්නේ නැත්තේයි කියන එකනේ එන් තමුසේ කියන අර පාරු ස්ටේෂන් එකෙන් කැබ් එකක් දාගෙන මේ පාළු වල වටින මම අවතාරයක් කියලා. අඩියට අඩිය තියලා ගොඩ වුණාට කමක් නැහැ. එහෙම යවිදින තියාගන්න එපා. ඔය පුටුවෙන් වාඩිලා ඉන්න. මිස්ටර් රාමනායක මහත්තයා තවඩියකින් එයි. එනකන් ඉන්න ඕන විදිය තමයි මං ඔය කිව්වේ. මුන්නේ කවුද? අමරපාල. වලව්වයි, වලව්වේ වත්තයි, වලව්වේ ඇත්තෝයි සේරම බලාගන්නේ මම. මාතයවම ඉන්න. අර වත්තපල්ලයා නරියෙක් මැරලා ඉන්නවා මං උව වල දාලා ඉන්නම් Amy? What is it? Hey, Ramanayaka kiyala nadda Temiyata? What is Mr. Ramanayaka hambune ne? Ah, ena muna gehuna me kiyai. What is it? Mama Ramanayaka ge nona. වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? මිසිස් රාමනායක මැරිලානේ. මැරිලා? මැරිලා නම් මේ මම ඉන්නේ අනේ. මෙතන විතරක් නෙවෙයි. අර අතන බංකුවේ. අර තරප්පු බෙලේ.
අර කණුව ළඟ බිම මේ හැම තැනම ඉන්නේ මම. ඔයාට ඕන නම් බිත්තිය දිගේ ගිහිල්ලා සිවිලිමින් උනම් මාව දැක ගන්න පුළුවන්. මොකද මේ බය වෙලා? කමන් මහන්සියත් එක්ක නිින්ද ගියා ටිකක්. හීනෙකුත් දැකලා වාගේ. එතකොට මේ තේමිය බිරසිංහගේ මස්සිනා. ඔව්. අමරපාල තේමීට කාමරේ පෙන්නයි. තේමි ටික විවේක ගන්නකෝ. අපි රැ කෑම මේසෙදි හම්බ වෙමු. ආන කාමරේ මේකම තියෙනවා. එලිපහලේ ගැවසෙන අවශ්‍ය නැකක් නෑ. කාමරේටම වෙලා පොතක් ලියනවායි කියලා වීරසිංහ කියපු නිසා තමයි මං තේමීට නවත්තන් දෙන්න කැමති වුණේ. විශේෂයෙන්ම වීරසිංහගේ මස්සිනා නිසා. අපි පෞද්ගලිකත්වය ගොඩාක් අගය කරන මිනිස්සු. ඇතර මේ වගේ දැනත් තමයි මිස්ටර් රාමනායක මමත් ඔය හිටි. මිනිස් කලංග පරිසරය මගේ ලියන කියන වැඩවලට මාරු දව්වා. මං හිතන්නේ මාසයක් වගේ යනකොට මට මගේ වැඩි ඉවර කරගන්න පුළුවන්. ඉවරයක් කරගන්න වෙයි කොහොම? නෑ මම කියන්න හැදුවේ අපි කැමති නැහැ මෙහෙට එන අය එළියට පහළියට යනවට. මොකද එතකොට අමරපාලටනේ කරදරේ. මිස්ටර් රාමනායක කැමති නම් මං කැමති ඇයි කියලා දැනගන්න. හේතු ගොඩාක් තියෙනවා. මේ ගමේ යක්කු මෙහෙට එන මිනිස්සුත් එක්ක හාද වෙලා හොරකමට පුරුදු වෙලා. එතකොට ඒක අපේ ආරක්ෂාවට තර්ජනයක්. ඒක දිගටම වුණොත් උන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක්. තේමිය බෙදා ගන්නකොපත්. ඔව්. වෑංජන තී ගන්නකො. හරි මිස් රාමනායක. කන්න. බෙදා ගන්න තේමිය මහත්තයා. මහසෝනාගේ ඔරිජිනල් වාහනේ ඔය.
පත්තපිටියේ සේරම වැඩ කරන්නේ අමරපාල. ඉදර දොරේ සේරම වැඩ කරන්නේ යසු. දන්දන්. උගුලට හරියන හැමදැම්මම අල්ල ගන්න ඕන සතා උගුල වටේ කරගෙන්නේ කෙල හලහල. සතා අමරපාල දඩමේ යනවනේ. ඒකෙදි වෙන දෙයක් ඔය කියන්නේ. දඩියම යන්න. අමරපාල අයියගේන මස් කෑල්ලක් බැදුන්නේ නැත්තම් මේ වලව්වේ සුරංගනාවිය පදිංචි වෙනවා. වලව්ව පුරාම අස්සක් මුල්ලක් නෑර පුළුතු දුම යනකොට තමයි මහරාත්‍රියක තියෙන යෝත කළුවර හැම රෝම කූපයක් ගානෙම දැනෙන්න පටන් ගන්න. පොඩ්ඩක් වත්තපල්ලේ ඇවිදලා ඉන්න. පෙරේද ගඳක් එනවා ලේසි හොඳක් එක්ක. බලමු අද මොකාද ඉලක්කෙට අහුවෙන්නේ කියලා. තේමි මහත්තයා, මම පත්මරාග මැණික ගෙනාවා. මම මොන මැණිකක්ද? මං එහෙම දෙයක් කියුවේ නෑනේ. මං දන්නවා මහත්තයා ඒක හොයන බව. ඒත් ඊට කලින් මටත් දෙයක් ඕනේ. කොහොමද දන්නේ වැල් වේදලා තියෙන පෞරුෂ සුසන භූමියක් කියලා? සමහර දේවල් තියෙනවා දැනගත්තට වැඩක් නැති. තවත් සමහර දේවල් තියෙනවා දැන නොගත්තත් කමක් නැති.